මනුෂි චිත්ත සන්තානයේ තියන හැගේීම් සමුදායන් මුදාහරිරන්නට එවා ප්‍රකාශ කරන්නට තියෙන මාධ්‍යයක්න් නතරෙන්, ප්‍රබල්ම මාධ්‍යයක් තමයි සාහිෙත්්‍ය කියලා කියන්නේේ. මගේ ජීවිතය අදැකීම් පෙන්න්න පුළුවන් වෙනත්න් පුද්ගල බද්ධා දකිීමන්න පුළුවන් මේ සියලුම අත්දැකීම් එකට කැටිකොට අරගෙන වෙවිධ වූ ආනුබෝතීන් පරිකල්පනය කරමින් කරන්නාව නිර්මාණ රාශියක එකතුවක් තමයි සාහිත්‍යය කෙළල කියයන් ඉතින් ඒ නිර්මාණවලින් පෝෂණයනු මේ සාහිත්‍යය ගත්තහම අපට විවිධාකාරයේ නිර්මාණයන් දකින්නට පුළුවන්. අපේ මේ සිංහල සාහිත්‍යයේ, තියනාව විධ ප්‍රවේද විධ ශාලී ගත් හම අතරින් තියන ප්‍රදධහන්ම ශාලයක්තමයි කාව්‍ය ශෂේත්‍රය කියලලා කියන්න හෙමත් ඇත්තම් කව්‍ය. අපි කියනවා කව්‍ය වනාහ හොඳමදේ හොඳම වච්චන හොඳම පිළිවටේ දීම තමයි කාවිය කියලා. ඉතින් මේක එකක් නිර්වාචනයක් වෙතරයි. කිය ගැන තවත් විවිධාකාරයේ නිර්වාචනයන් බොහෝමයක් තියෙනවා. ඒ හැම දෙයක් එක්කම අද වැඩිපුර කවිය ගැන කතා භහකරන ක අපි සූදානම් පොතක් එක්ක හිතක් විශේෂාන්ගේ තුළින්. ඉතින් කවිය ගැන කතා කරන්නට කවියට පෙම්වදින. කවියට ලැදි හිතැති තැත්තිකට අපි අපේ මැදිියයට ආරාධනා කලා. ඇව බොහොමාදරෙන් පිළිගන්නවා ලේගිකා කුමාරි දහනායක මහත්මි අයිබෝ අ පැන්සලක් හෝ පෑනක් අත්තට අරගෙන. අකුරු එකෙන් එක ගලපල පබැඳපු මුල්ම කවී ඔබගේ මුල්ම කවිය මතකය ඔබ ලඟ තියෙනවද එහෙමයි කවිය නම් හරියට මතක නැහැ මට මම මට මතක හැටියට මම හයවසරදි වගේ අපිට පාසල්ලන කාලේ බිත්ති පුවත්පත් කියලා තියෙන තට ිත්ති පුවත්පතකට මට කවයක් ලියන්න කියලා මගේ පන්තිබාර ගුරතුමිය මට යෝජනා කරා මම මේ අම්ම ගෙන මයිව ලෙව්වේ මගේ මතකේ නැහැ ඒ කවිය මොකදදෙන එයින් තමයි මම ආරම්භ කලේ මගේ මහිතන්නේ කවිලියන්න ඔබ කවියට පෙම්බඳමින් කවිය සමඟ ඉන්න කෙනෙක් ද ඇහමත් නැත්නම් කවත් එක්ක සමාජත් එකක ගැටමින් කවිය ලොහ බදින කෙනෙක් ද. ඒ දෙකම තියෙනවා මම කවිය සමඟ ඉන්න කෙනෙක් සහ මම කවි ලොහ බඳවා මම කැමති. මම කැමැති කවන් ගොඩක්ින් අතකට මංගේ ගොල්න් ලොහුබදදින්න ත මං ආසයි මගේ ගොලො ගැන කියවන්න ආසයි විශේෂය මම මහගමසේකර චූරීන්ගේ කවි කියවන්න මම හරි ලෝබයි ඒ කවි දකිනකොට මට හරි ආසහිතෙනවා සමහර වෙලාවට ඒ කවිවල තිබුණු දේවල් මගේ කවිවලත් සමහර තැන්වල මට නොදැනිීම ඇවිත්වරම කියලා ම හිතනවා ඔ් දැන් අපි මේ කතාබහා රම්භ කරණට ප්‍රථම මොනගැහිලා කතාභා කරනකට ඔබ කියපු සඳහන් කරත දෙයක් තමයි මේ කවි ලියන්නට මේ නිර්මාණ කරණය යෙදැන්නට ඔබට ඒ ආභාෂය ලැබුණ ඔබේ පියාගගේෙන් ඒවගේමම විශේෂකරණසේ පියාගෙන් ලැබුණු ආභාෂය පවලයින්න කිසිපකොට ලැබුණ ැ ැබුණු එකමගේෙන ආභ කියලා කියෙන මතක් කර අනිවාරෙන් මගේ තාත්ත මතක් කරන්න ඕනේ මේ වෙලාවෙේ. මම හිතන්නේ මම මේ ලෝකේ දැකපු එකට කියන්නේ හොඳ මසාහ ආදරණයම පිරිමිය මගේ තාත්තා. එතකොට මම මගේ තාත්තගේ මගේ තාත්ක් ක විලියනවා කියලා මම දැනගන්නේ සාමානයෙන් මට බහතෝරණ වයිස වෙනකොට මම දන්නවා මගේ තාත්ත ලියනවා කියලා මට අවුරුදු හේදි වගේ මගේ තාත්ත් විදේශගත වෙනවා විදේශගත වුණනාට පස්සේ තාත්තා විදේශගත වෙලා ඉති තාත්තමට එවන හැමදාම කවියක් තියෙනවා. ඉතිං ඒක මට හරි හිතට වේදනාවක් එන්නගත්තා තාත්තගෙන් ලැබුණු ආභාශය මම අරගනාව කියලා මම හිතරම් මොකද මගේ අයිමට ඉන්නේ සහෝදරයෙක් සහ සහෝදරයක්. ඒ දෙදනාම සංගීත ශේෂස්ත්‍රණියලිලා ඉන්නේ. නමුත් ලේඛන කලාට පවුලෙෙන් යොම වෙලාඉන්න ම විතරයි මගේ තාත්තගේ ආභාෂය ලබුණේ මට විතරයි කියලා මම හිතනවා. ඒගේ පියාග නමත් සඳ මගේ තාර්ත පියරත්න්න දසනායක බොහෝම ලස්සනට කවිලියන බොහෝම ලස්සන කවිගාන කරන මගේ තාත්තටයමටයි දෙන්නටම ලස්සන සින්දු කියන්න පුළොහන් ඒක නිසා අප පවුලෙ හැමෝටම අපි තුන් දෙනාටරම. ඒ සිින්දු කියන්න පුළොුවන් හැකියාවත් ඇත්තටම උපතින් රුම වෙලා තියෙනවා. පියාගේ ඒ කවි හැකියාව කොතරන්ද කියන වග මේ කෘතියෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. ඇතතු කවියක් දෙක ක්‍රේලලා නිකන් ඉදරන කොම කොහොමරි කවි කීපයක් එකතු කරලා අද්‍රණය පයන කෘතියක් නිර්මාණය කරනවා. ඒ කෘතිය නිර්මාණය කර කියන තාත්ක කවිට හරි දුකයි පොත් ගොඩක් තියෙනවා තාත්ත පිට ඉද්ද විතශ ගත්ත වෙලා ද ලියපු කවිීල ම තාත්තක හ අපි මේ පොතක් කරමක තාත්තකෝ පොතක් කරන්නනෑ පරිස්ස කරලා තියාගන්න කියලා නමුත් මම. ඒ වෙලාවේ මට පුළුවන් විදිහට තාර්ත්තකි කවි මම කැමතිවි තාත්තත් කැමතිකාවියකුතු කරලිව වෙලා අපි එක පොතක් කරා ඒ එහෙම ජනගත කරන්න සමාජගත කරන්න තරම් ඒ කාල පුළහංකමක් ලොකෘති බුණ ැහැ නමුත් ම මගේ තාර්තගේ බලාපරොත් විෂ්ි කරල දුන්න තාත්තගේ තාතර කවිපොටක් කරලදීලා. ගිනි වැලි උනුහු මේ ලියු කවි තමයි කෘතිය නම. මෙතරම් අපාරුවෙන් මෙතරම් අපහසුවෙන් හරි පරිසමට ලියපුයේ කවිපොතේ එක කවයක් කරේ නොකිවුවොත් එක පුංි අටුබාටුවක නිසම තොරගත්තා අඇදත්ක කවිතමයිපියා රචනා කරලාතිෙන් අතේතයක පිය සටහන් කාවියේ මාතෘකාවන්නේ වෙසි වස්සරකට පෙරමානහියාවා ආදීන සිට කතරක තනිියුවා. හදවෙත තුළ පාලුව රච්ච කරවා දිනකට දෙතුන්වර කඳු ලැලිබීවා. මේ පියා විදේශගතුන් අවස්ථාවේ රචිත නිර්මාණයක් ද කාව්‍යද ඒ සියලොම්ම කවිතාත් විදේශගත වෙ ඉදදිලිය පුකාව එක පොිදුවට කියලා ඉස්සල්ලාම කවිපන්තියක් එෙව්වා තාත්ත කවිපන්ති ඒ වනකොට මට ඇත්තටම ඒකාවිපන්තියට කවි ටි හදාගන්න මට ටිකක් අප හසුයි මොකද තාත්තා ලියල තියෙන විදිහට ලියන්න බැහැ මට ම කල්පනා කරා මම පුංචි මගේ නැන්දගේ පුතාඉන්නම ය දම්ික ගොඩවත්ට දැනට ඇමරිකාවේ පාචංචි වෙලඉන්නේ දම්මි අපි දම්ම අය කියන්නේ දම්ම අයාගාවට මම තාත්තා එවපු කවි ටික අරගෙනකිය දම්ම අය කොලයක් කරගන ධම්ම අය ලේවා මගේ මත්තක හටියට කවි හයක් විතර දම්මය ට බොහොමත් මික්මනි ලියල දුන්න ඉට පස්ස මකරේ දැන් දම්මය ලිපු කවිි අරගැවිල්ල ම තාත්යක තැපැල් කරට මගේ හිත කියවා දැම් මේ ලි්වේ මනිමේනිේ ැ මම කවිලියන්න ඕන කියලා මගේ හිඊට පස්ස දිගටපු තර්ක කරන්න ගත්තා මේ නෑ මම මම දිගටම ලියන් ඕෝනි දැම් මම ස්කෝලේට මේ පොඩි පොඩි කවිලින්වට ැම් ම මේගේ තාර්්‍යය පු කවිපන්තියට ලියන් ඕනි කියන තැනෙදලා. ම්ම අයඕන නහැ ම ලියන වදිගටම තාත්තට දැන් කියලලා ඉතලා මම ලියන්න ගත්තා ම ඇත්තට මේවෙලා විශේෂෙන් මතක් කරන්න ඕනේ දම්මික බ්ඩාරිකඩුවත්ත මගේ ජීවිතය හැරවුම්ලක්ෂය ධම් අයියානොවෙන්නට ම තාත්තග්‍යාභාෂය තිබුණා නමුත් ඒ දම්මියය මටෙවල දුන්නුව අත්තල මං අනිවාර්ය මතක් කරන්න ඕනිේ අද මතන ඉන්නවන මගේ ගමන තාත්තා තරමටම ඔහුත් මගේ ගමන කොටස්කරුවේක් ඒ විදිත ත්තට ලියපු ොල්මකාවේ තාත්තට යවු මොල්ම කවිය තුර ත්තකෙන් ලබි ොම ප්‍රතිශාරය තාත්තා හරි සත්තුට වුණා මගේතාත්තා අදටක් මම මේ තැන ඉන්න වනම් තාතා තමයි අම්මයි තාත් දෙන තමයි වැඩිම සතුට වෙන්නේ හේතුව අපි හැම බොක් සයා හකටම මාත්‍යක යන්නේෙන්නේ තාත්තා තාත් ඒ යන්නන්න තා දන්න මං කොච්චර කැමතිද කියලා හැහැම කොතක්ම ඒගේ හැම කොතක්ම මම හොඳයි කියන හැම කොත්ක්ම තාත්ත් කියවල තියවා කවි කියවලා තියනෙනවා තාත දන්න ඇති විස්තර මගින් හනවා දැන්තාත ගොඩක් වයිසයි තාතරට ටිකක් කල්පනනාවාඩු යනට තාත්ත හැමවලම දැම්මේ ොහොතේ අද මම මේ වැඩ වැඩසට හනට එනවා කි්ව තැන ඉදම්ම මේ කොහෙද හොමද විස්ත්‍ර සියලුම දේවල් තාත්තට කියන්න නි තාත්ත තරම් සත්තුට වෙන කෙනෙක්. ඉත මංගැනන්නවා කියලා විශේෂ ගැහැන දරුවන්ට පියමරට කොටගෙන ඉදිියයට යනකොට පියා කියන්නේ ඒ මාර්ගය සකසල දෙෙන කෙන ඉතින් පිපස්සය ඉදගෙන හෙවැල්ල වගේ දගෙන සද බද ැවන අපි ලංගම ඉන්න කෙන හැම අස්ථාව ම ඉතින් ඒ කාරණයේද ඒවිදිට පියග ධදරණය පිය ගෙන මතක්කරද මේ ආදරණීය පියාගේ ආභාශත්යෙක ඒ උද උපකාරේ ගුරුහරුකා මැදෙ කවි රචා කරන්නට පටන්ගන්නද කවි කියනක අපේ හැමවාති ල්ලීේෙනවා හැබැ ඒ කවි රසායිද නිගරසායිද කියන අපිදාන්නේනහැ ඒ එකකවි සාර්ථකයිද සාර්ථකයිදක කියෙන් අපිදන්නේනෑ. ඒවම තමයි ඒ කවි අරගෙන සමාජගතවෙන්න. සමාජගත කලා සමාජය අතර ප්‍රචලිත වන්න අපි හමෝටම අවස්ථාවක්නෑ. නමුත් ඔබැතුමියට අවස්ථාව හිමිවෙන්වා. ඔබ සමාජගතවෙන්න කොහොමදේට ප්‍රවිශ්ටය ගන්නන්නේ කොයිකාලදකොයි ආකාරයද කියන කන අපි දැනගන්න කැමද. සමාජගත වෙන්න කියන්න මම අනහ අ පහේවිතර කාලෙද යොවුන් පුවත් පතකට කවිලියනවා. ඒ කවි මගේ පලවෙනවා සදරයනු කියලා කඔබ කවුරුත්තහල ඇතිඒවකට කත්‍රු ප්‍රීක්කු ම අරවාල සූරිය හත්මේ අද එතුමා අප අතර න හැමීට මාසකටතර ප්‍රථමයනය තුමා අපෙන් සමුගත්තා බමේතුම වාදරේ මේ වෙලා විසිහි පත් කරනවා මගේ දෙවැඩි කවිපොතේතු මට දෙන්න වනේතු මගේ දේ හැටයිමට කල්පොට පිළිගන්න ඩුනේ එක මට හරිප සංවේදී අවස්ථාවක් ඇත්තටම ප්‍රධීපය ඒ දුන්න අත්වැල සදරේනු පත්තරේ විශේෂංග ලේකකාවක් විදිහයට අද මාාව මෙතින්ට අරගනෙන්ට දායක වුණේ යොවුන් පත්තරේවට. සමහරු මල්පත්තර කියලා කිව්වා මම මල්පත්තර කියන වචන කියන්න කැමතින නමුත් මල්පත්තර වලින්ආපු කවිකි විදියෝ ගොඩක් ඉන්නවා ඒක ලේකිකව ගොඩක් ඉන්නවා රටේ සාද බෞුතරයක් මංහිතන්නේ ඉහල තලවල ප්‍රසිද්ධ නම්දරන ලේඛක ලේකිකාව සියල්ලක්ම පාහේ මල්පත්තර කලාවෙන් එළියටාපු අය මමත් එහෙම කෙනෙක් ඉතිං ඒක නිසා මම අනු අතරය අනුන් පහේ කාලෙ ඒ වගේ කාලවකවානුවක තමයි මාව මිනිසු දැන හඳුනගන්නේ මම සමාජගත වෙන්නේ ම ගතවෙ ලිපුූල්ම කවමතකද කොහොම ප පචාර මෙහෙමයි ප්‍රතිචාර කියන්න ඒ කාලෙ හරියට මේ අපි කවි ලියපු හාම කවියට යටින් මේ අපේ ලිපි නේදා? ලිපිනෙල්ද හැම කවියක්ම වගේ මට මතකයිඒකාල ලිපිනේදාන ලිපිනේ දහපු හම හරියට මට ලියවුන් ඇවිත් තියෙනවා ඒ ලෙවු වලින් හරියට මව පසල තික්බ සහ දිගට මලියානුක ප්‍රදීපය මට දිගටම ලියන්න කිව ඉති ඒක නිසා මම හිතනවාඒ ඒ ආපු ප්‍රතිචාරත් එක් කළ මම ලියනෙක අත්හැරිය නෑ දිගටම මම ලියාගන ගියා හැබැයි දෙදාස් නයා අවරුද්ධෙ ම විවාහ වෙනවා විවාහඇත් එක්ක මගේ කවිී පොත වැහෙනවා. කවිපුත වැහෙනවා කියන්නේ මට කවිලියන්න වෙලාවක් එන්නේ නැහැ. එස මට පුතතික් කම්බ වෙනවා. මට පුතාහම්මනාට පස්සේ කවිල ියනවා තියා මට හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව යනවා මට පොතක් පත්තරයක් කියවන්නවත් මට කාලයක් නැතුවය නඒ තරම් මම අවිවකී වෙනවා. යිති ඒත් එක්කම මගේ ඒ ගමනෙහි ම නතර වෙලා දෙදස් කොළහ නැවත වතාවක් මෞබිම කියල පුවත් පතක්කනවා මවබිම පුවත්පතේ අතිර එකකට මම කවයක් ලිය නැවත වතාවක් මම සමාජගතවෙන්න මවබි මහර තකට ඒ නෝබ මුලින් රශනා කරණ ොනකෘතියද කවි ඔලු නති කාව දස් පහලව ඔලු නති කා. ඔට පෙන්වන්නම් මේ කෘතිය මේ කෘතිය දැකගව මේ කෘතියයි නම දුටු විගස මගේ හිතට ආවේදැන් ඔලු තියෙනවා. ඔලු ඇතුළි මොලතියෙනවා. හැබැයි මේ මොල භාවිතකරමින්, කටයුතු කරන්නේ නැති පුද්ගලයන් ඉන්න නිසා දෝ මෙහෙම නමක් දැම්න්නේ කියල මට හෙතුුණ නමුත් එතිින් පස්සේ මේ ගැන කතා බා කරන්නකට එහම අර්ථයකින් නැබේ මේ කෘතියට ඒ නම දාලාකින් ඇතරුම් ඒ අර්ථය අපි දැන් සඳහන්කරු. ඔලු නැතිකාවි කියලා දාලා තියෙන්නේ අපි සාමාන්‍යින් සාමාන්‍ය අපේ මේ ලේකන කලාේ අපි ඔළුව කියලා ගන්න හෙඩින් එක. එතකොට හෙඩින් නෑ. මාත්‍රකා නැති නිසා තමයි ඔලු නැති කවි කියලා මේකට නම යෝජනා කරේ. එක කවියකත මාතෘකාවක් නැහැ තමන්ට ඕන විදිහකට ඒ කවි තීරණය කරගන්න පුළුවන් ඔබතුමයට දැනෙන විදිහ වෙනස් ලියපු මට දැනෙන විදිහ තව විදික්. ඉතින් අපේ මගේ පාට කියට දැනන විදිහ තව විදිහක් ඒක නිසා ම හිතනවා. ම සාර්ථකයි ඔොලුනැති කවි තුළ ම සාර්ථකයි ඒමොකද මව හදරනන්න ගත්තිත් ඔොලු නැතිකවි කියලා. ගොඩක් අය ඔලුනැති කවිකිව් හම තමයි මව දැනගත්ේ. ඒ එකමට සතුටගේ මාත්‍රකකාවෙන් හරි මාව හෝන කෙනෙකුට මතක ගිටිනවා. ඉතිං ඒක නිසා පොතේ කවි මංහිතන අසූ අසු එකක් තියනවා. කවි අසුවකට මම කිසිම මාතෘකාවක් දාලනෑ කැමති විදිහට තීරණය කරගන්න පොළොහ මාතකාව යොදාාගෙන තමන් පාටකට තීරණය කරගන්න පුොන් කවිය මේක වෙන්න පුොලුවන් කියලා. මේ කෘතිය අතරට ගිහම පිට අතරට ගිහ මේ කවි කියව් හම දැන දෙයක් තමයි ඔබ මේ කෙත්ති ආරය කවිවලට බොහම ප්‍රියකරන ලැදි කෙනෙක් කියන එක. ඇත්තර මේ කෙට ආරකින් පමණක් මේ විද කවි ලන්න පෙළඹුණේනං මම. මම හිතන්නේ මම කියවපු මෙතක් කියෝපු කවි ගොඩක් දීර්ග කවි තිබුණා දෑ අපි මහගමිෂේකර සූරීන්ගේ පොත් කියවනකොට එතුමාගේ කවිත් පිටු දෙක තුන හෙම තිබුණා ඉතින් මට හිත නැත්තටම මම මේ ගොඩාක් හය කියපු කවිවල අර්ථය මට කෙටි එල්ලියන් නූමනාව තිබුණා. ඇ ඒක නිසා මම අර දීර්ග කවිවල තියෙන දේම, ම කෙටි කරා මම හිදන්න ම වචන හතරකින් විතර අන්තර්ගතය දීලතියනවායි කවිහාර. ඒවගේ තයි දැන් බ කෙටියයාර්ග කවිතරගන්නුව සහ මේ කවිවලට තේමාවක් මාතෘකාාව කියයෝදල නැ මේ කාරණාව නිසා දැන් ඔබ මේ කවි නිර්මාණක කරණ යම්ම අදහසක්. අර්ථයක් හෙතේතියන් හැබයි පාටකය මේ තේරුම් ගනි වෙනස්සා කාරකින්වැන්න පුළා එවැනි අවස්ථාවන් වලදී යම් යම් ගැටලු මතු වෙලා නෑ දසාධාරන වෙලා ගැටලු මත් වෙලා තිය ගැටලු මත් වෙලා තියෙන කියැන මගේ මේ කෘතිීන් දෙකටම මහිතන මම සෑහෙන ආන්දෝලනාත්මක කවි මේ කැටල තියෙන සමහරුුවහන්නගත්ත ඇයි මේ වගේ කවිලියන්නේ එතකොට සමහර අයහන්නගත්තා මේ මම මේ කවිලියන්න මගේ සැමියගින් අවසර තිබුණාද මට තුන්ති දෙනෙක් කියන්නේ මගේ පුතාලාගෙන් මට අවසරතිය නෝද මගේ දෙමව්පියෝ දෙන්නගින් අවසරයනොවා ඉති අන්න ඒවාගේ ම හැමවෙලේම් හිතන මේ කවිවලින් මම හැමවෙලේම පාඨකයට කියනවා කතුවරිය හෝ කතුවරයා තීරණය කරන්න එපා කොයිම අවස්ථාවකදිවත් මම මීට කලින් වැඩසටහන් වෙලත් කියලා තියෙනවා කතුවරියව මේ ීය කරන්න එපා මේක තියෙන සමාජගත වන්න ඕනි කවි කවුරුවත් සමාජට දෙන්නේ නැතිකා විසාහ මේක කාන්තාව නියෝජනය වෙනවා එතකොට පිරිමිය නියෝජනය වෙනවා සහ කාන්තාව පුරුෂපක්ෂය දෙපක්ෂයම මේ අනියෝජනය වෙනවා විච්ච සාධාරණකම් මේ ඇතල තියෙනවා ඉති මම දැපු ද මත්විදපු දේවල් යෙනවා මම දැකපු දේවල් යෙනවා එකරි ම හිතනවා කොයිම වෙලාවකවත් මේ කවිවලින් කිvinදිය එකනே மாve, තීරණය කරන්න නං පා කියලන්න ඕමකද මේ කව කියවගෙන අනකුටතා කෙනෙකුට ඇති වෙන දෙයක් තමයි මේක මේ ලංගිකත්වය එකට වීරහව අසාධාරණය මූලික කරගෙන ලියන්නේ ඇයි මේ වගේ දේවල් මේ වගේ දේ මේආකාරෙන් කතා කරන සම්බන්නේ අපේ ලංකාවගේ ගත්තා හම මේ ලිංගිකත්වය කියෙන දේ ගැන කතා කරන්න හරිම අකමඇ මැලිකමක් දක්නවා කතාකලය යුතු දේවල් හංගෙනවා කතා නොකරන්න ඕන දෙවල් කතා කරනවා ඒ වගේ දේ මතයකින්නකට ඒගේ තැනකඉන්නකට ඔබට හිතන දේව ඇච්චටම මම එක කාක ඔය කිය ලිංගිකත්වය විරහාව ඒවා මොනවත්ම. කතා කරේ නෑ ලිව්වෙනහ මගේ සංවේදී කවි කලාවක් තමයි මට තිබුණේ නමුත් සංවේදී කවි කලාව පසකින් කියයලා මම හිතුව ලියන් ඕොන මම මේ හැම දෙයක් ගැනව ලියන් නොනිෙ කර ලිංගිකත්්වය ම මගේ මේ කෘති දෙකීම තිය කවිවල සහරයි මගේ ගහන් නගත්තැයි ඔබ මේ වගේ කවි ලියන්නේ කියලා ඉතින් මම කියන්නේ මෙහෙමයි මිනිස්සු මේමට සම්හර වෙලාවට කුණු හරපකාවි කියන. එකක් මිනිස්සු තීරණය කරපු අස්ථාවල් තිබුණන නමුත් මේ කුණුහරප කියන කවි ඇතුළේ මිනිස්සගේ ජීවිතේ තියනවා මිනිස්වත්ති නිෙර දේවල්තින මනිස්සු සමාජගත කරන්න බැරි දේවල් තියෙනවා එක මම නොබියවලියලා තියෙනවා මල්ද කියවන කෙනෙකුට ඕනෑම කෙනෙකොට ඒක තීරණකම මට පෞද්ගල පෞද්ගලිකව කතා කරලා සහරාය මට කියනවා මේ පොතේ කුමාරි ඔයා කොහොමද මෙහෙම ලිවවෙ මේ මේ මටම ලියපු කවිතියනවා වගේෙන ඉති ඇතරම ම මම හිතනවා මම සාර්ථකයි. මම කවුරු හරි කෙනෙ ඇතුළේ මම ලියලතියෙන වන කවරුහරි කෙනෙක්ේ කවි ඇතුළි ඉන්නවන මම සාර්ථකයි. කවියක්ලියන් කවීතුලින් කෘතියක් කරන්න ලෙහෙසි පාසුනෑ සෑහෙන කට්ටක් කන්න වෙනවා. ඒගන ම කියන්න මේ කෘතිය තියෙන කවියකම. කට්ට තමයි ස්ොමිය කීවත් මස්මකාපු මට. අහම්බෙන් කාපපු කටුවක සෝමී ඇට දැන්ඉතින් කටුමයිකන්න හිත ඇතර මොනතර කටක් කන්න ඇතින මේ කතා හාතරතුර වැතහෙනවා පිට කට්ටක් කියන්න මෙහෙමයි මේ ශේෂස්ත්‍රේට එන්න මෙතන්ටෙන්න්නකාප් කටුනං අනන්තයි අප ප්‍රමාණයි ඒ හරි හරිම අමාරුවයි මේ ශේෂත්‍රයින්න හුඟක් හයදන්නවා මෙතට එන්න කන කට්ට කොච්චරද කියලා අද මෙතන ඉදගන්නත් මෙත නිදගන්න මංහිතන්නේ මේ තැනට එන්න සෑහෙන කාලයක් ගිය. මොකත මම තරුණ කාලෙ කවිලිව්වට අවුදු හතලහෙන් පස්සේ තමයි මම ෘතියක් කරන්නේ ඒ වෙනකොට මම හොඳටම හෙම්බත් වෙලා හිටියේ මට පොතක් කරන්න ඇත්තටම මට අදහසක් තිබුණනෙ නෑ ඒත් මගේ යාලුව හැමෝම කිව අපරාධි කවිය හකදාන්න එපා පොතක් කරන්න කියලා ඒක නිසා මම පොතක් කරා පලවෙනි පොත ඇත්තටම මම හිතුවට වඩා ඒ සාමාජගත්ත වනා ඉතිං ඒක නිසා ඒකින් නොනැවති මට නැවතවතාවක් පොතක් කරන්න කිව්ව ඒත් මට අර කාපු කටු අදටත් මගේ හිතේ මේ තැනට එන්නාපු කටු හෙම්මම මතක තියාගෙන දෙවැනි පොතටත් කියවුරුද්ධයත් පොත්තියල දෙවැනි කෘතිත් මම නිර්මාණය කර රැන් මේ විදිර කෘති නිර්මාණය කරදදිී ඔබට හිතුන නැද්ද මේක මගේ ප්‍රධානවෘතිය කරගන්න ඕන කියලා. මේකවෘතිය කරගන ජීවත් වෙන්න හරියාමාරුවයි විශේෂයෙන් මම කියන්න කැමැති කවි කියන්න කවි පොත්සලට වෙලද පළක් කවිපොත්වොල්ට වෙළඳපල අඩුයි සහ කවිය කියන්නේ අවියක්. එක මම හැමදාම කෙනවා කවියෙන් කතා කරන්න පොළහන්දේවල් ගොඩක් තියෙනවා. සමාජ සියුම් තැන්වල්ට කතා කරන්න පොළොහන්දේ තමයි කවිය කියන්නේ ඒ විශ්වවිද්‍යාල ගත්තාත් එතකොටට පාසල්ලු ගත්තාත්. මොන අමන්න අධ්‍යාපන ක්‍රමයක දව්වත් කවිය කියන විශවවිද්‍යාලවල කුරටු ගේීත. ඒ වගේ එකක් කියෙන හදාගත්ත දේවල්තය නැති කවිිය ලොකු සමාජම හෙවරක් කරන්න පුළුවන්. හැබැයි කවිලියන කෙනෙකුට මෘතියක් කරගන ජීවත් වෙන්න බැ. එතකට කාන්තාවකට කොයි වගේ තැනක්ති නොද කවිල්ලියන කාතාවට කිවිට කොයිවගේ තැනක්ති නො සමාජ කවිලියන කාන්තාවකට කියන්නේ මම වගේම පවශ මේක්ෂත්‍රේ ගොඩාක් කාන්තාවන් ඉන්නවා ඒ අයි ගොඩාක් කියහර තැන්වලත් තින්නවා ඒ හැම්ම කාන්තාවක්ම ගත්ත හම ඔබතුබිය බලන්න ඒගොලො වෙනත්තුෘතීන් වල නියලෙමින් තමයි කවිලියනි මම කවිලියනි මගේ ආත්ම තොපතිට මම මේක මම මගේ කවි නිර්මාණ කරලාතියෙන මගේ ආත්මතපතියට ඒක මම සතුටවෙන්න මම අනුන් සතුට කරවන්න පාඨකය සතුට වෙනවන හොඳයි මේ කවිවල මොන හරි දෙයක් ගන්න තියෙනවන. මගේ ඒක කවියකින් හරි කවරු හරි කෙනෙක් මොනවයම්ම දෙයක් හරි අරන්තියෙනවන ම සතුට වෙනවා ගැන. ඇත්තරම සල්ල කේනුදේ මූලි කරගත සමාජයක් අප අර තියනෙන ඒනිසා සල්ිගසගෙනත් ලියවුණු කවියක් තියනවා මේඒකක් කියන්න මෝනි කළ හිතුුණා. ගසක් සිටවවෙමි අතු ඉතිදා ඉහළ ගිය අපූරුව පහේගෙඩි දහයගෙඩි විතරමයි. දෙදහෙ කොළ දළුලන්නටත්තෙර පණු කෑහැටි සල්ලි ගස්ස මේක තයි යථාර්ථය පනිමාරයම සල්ලි කියන්නේ ජීවත් වෙන්න ඕන මූලිකම අවශ්‍යතාවය සල්ලි නැත්තා කිසිම දෙයක් කරන්න බෑ භෞතික සම්පත් කිසි වක්ම ළඟා කරගන්න බෑ සල්ලි කිය දේ නැත්තා. එතකොට මම මේක අදහස් කරලා තියෙන්නේ පහය ගෙඩි දහය ගිඩි කියන්නේ බොහෝම පොඩි ටිනාකමතිින් යුක්තදැ ඇත්තම පර වන ඇත්තම නැහ ඉතිං ඒක නිසා මම කියන්න දැන් ඒ ඒ වගේ ඒ වගේ කාසිවලින් මනින්ඩ ගන්න පොළුවන් ඇදේ හරි අඩුයි නමුත් දාහෙ දෙදහ පන්දාහ කොල වලට ඊට වැඩිය දේවල් කරන්න පොළුවන් නමු සල්ලි ගහේ ඒවා දළුදාන්ද පෙර පනුව කනවා කියන්නේ ඒක අතට එන්න දත් කලින් විනාශ වෙන ඒකයි. මේ ඔලු නැතිකාවි කියන කෘතිය තවත් කවිතියෙනව කතා බාහ කළ ියුතු නමුත් කාලවෙලාවත් එක්ක අපිට ඔබතුමියගේ ඊළඟ කෘතිය ගැත් කතා බා කරන්න ඕන මේ තමයි ඊළඟකෘතිය මම ඔට පෙන්වන්න. උඹ මල් වැඩිල්ලා මේ නස්කෘතියක්කෙත් ඒකත් ඒ වගේමයි ඔලු නැතිකාවි වගේම උබත් මල් වැඩිල්ල පොතට නමධාරන්න හේතුව නං කවිි කොක්කොම ියල ඉවරවෙලා තමයි මම. පොතර නමක් හෙව්වේ ඉතින් මම මගේ හිතවත්ම හිතමිතුරිය කීපදනෙ එක කතාර පුහම මම නම් තුනක් විතර හදල කෝකද හොඳ කියලාපු හම වැඩීමක් ආවි මටු ත් මල්ව ිල්ල කියන නම දාම කියලා. ඒක නිසා මම පොත ඇතුල තියෙන කවියක පොතට නම යදවා. ඒක තියෙන විශේෂත්වය ඔලු නැති කවි වගේම මාතෘකාන්න හැ ඒ පොතේ ඇතුලෙ තියෙනවා හැම දෙයක්ම මේ අපේ රටේ සංස්කෘතිය සමාජයේ. ඇතුළේ තියන සියලූම දේවල් මහිතානය හැම චරිතයක්ම අපිට හම්බ වෙන එදිනදා හම්බ වෙන ගොඩක් චරිතමගේ පොත් ඇතුලේ තියෙනවා කියලා ම හිතනවා. හීන හරි ලස්සනයි ඇසරෙනකල් ඇත්ත තමයි. මෙ තම අධර් මේ සමා ජ න අය ිනිසුන් ගේ තින තාක්ය හරි ූරුවට කෙටි වදන් ක හිපැක කවියයට ගුණු කරල යා කාරෙන් ෘතින් දෙක් නිර්මාණය කර ද කුමර දසනක මහත්න ල න මේ කවයට විතරක් න වනේ ඒ තරුණ කාල කෙටිකතා ප කුරචන කල තියනවා මගේ පාසල්ලන අවදයේ මම හිතා ම. මේ වසර විතර වගේ කාලෙ මට හරියාසාාවක් තිබුණ කෙටිකතාපොතක් කරන්න ඕනි කියලා ලියපු කෙටිකතා ටිකක් එකතු කරලා මම පොඩි පොතක්රා පාසල් අතරෙතා මයි බෙදා හැරිය මගේ සහෝදරියකගේ සැපනිය තමයි මටෝකකි චිත්‍රය ඇඳල දුන්න දිලාක් අපපපුවාරච්චි අද ජීවතුන් අතර නැහැයි තුමත් ම තුමත් වෙලා ආදරින් සීපත් කරනවා මගේ මොල්ම පොතර චිත්‍රය ඔය අති තමයියා ඇඳල දුන්නේ. ඉතිං මට ඒ ගමන එන්ඩ එදා අතදීපු ගොඩක් ඉන්නවා නම් වශයෙන්නො කිවත් මම අද මෙතන ඉන්නනම්. හැමෝගේ මත්තු දව්මට ලැබුණා ඉතිං නම් කියන්න බෑක් කෙනෙ දෙල්න්නෙ නම් කි ොත් අරහවෙන්න බලනවා ඒක නිසා මේ මට අනු හතරේ තමයි මම කෙටිකතා පොත කරේ නැවත වතාවක් මට කවිවලින් විදිල කෙටිකතා පොතක් කරන්න කියලා ආරාධනා කීපයක්ම ලැබිල තියෙනවා මම උත්සාහ කරනවා මේ වස්සරේ මොකක් වෙන සක් කරන්න ඕන කියලා එහනමතින් ඒ වෙන සපිත් බලා පපෘත්තුවයෙන්න්නවා පිහිතු පාදක් නමහ තම ඒ කෘති නිර්මාණය වෙ දැක්න්නේ දවසල කවිපොත් නිර්මාණය වෙනවා දහෙමන්න තම් වෙනත් කෘති නිර්මාණයක මම වෙන කෘතියක් කවි පතක් කරන්න තමයි හිතේ තිබුණේ ඒයි කවිවලටම විතරක්ීම ඕ කවිවලට විතරක් සීමවෙන්න දැ නමුත් මම මේ සරේ කවිපතක් කරත් මේ මාත්ෘුකා රහිත වනොවේ මහසුකා සහිත ෝපතක් කරනවා කියලා තිතාගෙන ඉන්නවා ි කතාපතක් කරනවා කියලත් මම හිතාගෙන ඉන්නවා මම සහරවිටයේ දෙකම ඉසර හට එනි දක්වන්නත් පුළුවන් වේවි කියලා හිතනවා එකක් හෝ දෙකක් කරන්න බලාපොරොත්තුවේ ඉන්නවා. ඔවු මේ කෘතිය කියවන සහ අපි මේ වැඩසතහන් අරබන කෙනෙක්ඉන්න පුළුවන් මේ කලාවට එන්න බලාපොරොත්තුවේ. ඔබතුගේ අදදැකීමකයා අයට දෙන්න තිෙන උපදේ සවවාද තියෙනවනන්ගේ කොයි ආකාරෙන්. මෙහමයි මේෂේ ස්ට්‍රේට එන්න තියෙන. අයට දෙන්න තියෙන උපදෙස් කියන්නේ හරි පරිස්සමට මේ අතකතගන්න ඕන තැන ඒක නිසා හරි කල්පනාවෙන් මෙතෙන්ට එන්න පුළොුවන් වුණොත් පැවැත්ම දදීර්ග කාලිනම තියාගන්න පුළුවන් සහ මේ ශේත්‍රී තියන නරකම දේ තමයි මම දකින්නේ අපිට අත දෙන මිනිස්සු ඉන්නවා අපිට අත දෙෙන මිනිස්සෝ ගොඩක් වෙලාවට අපි ඉහලටාවහාම අතාරීවා මම හිතනවා ඒ ඒ වැඩේ කරන්න හොඳන දැම් මම මේ තැනට ආපු ගමනක් තියෙනව ඒ ගමනිදි මට අතදීපුවයින්න මම මේ තැනට ගේ අද මේ පුටුවේ වාඩි කරන්න මට අතදීපු අයින්නවා මම ඒ අයව කොයි වෙලාවකවත් අමතක කරන්න හොඳනෑ මම වැඩසටහන් දහයකට ගියත් ඒ වැඩ සටහන් දහයිම මම කතා කරනවා මට අතදීපු අයි. එතට සමහරයින්නවා සමහර කවිකිවිඳුවඉන්නවා අත අරගෙන අතල්ලගෙන මෙතෙන් ටැවිල්ල ඒ මිනිස්ව අතැරලධාරු. ඇත ෙයාල යන්නෙ තනි ගමනක් කියල යාලා හිතන්න හැබයි ඒ අනගමන පැවැත්මක් නෑ. බොහොම පරිස්සමට නිරහංකාරව සුහද ශීලීව මේ තැනට ඇවිල්ල ඒ ගමන යන්න පොළහල්න්න අන්න එක තමයි සාර්ථකත්වය කියලා මම හිතනවා. එසේ නම් ඔබේ අත වෙන අය අත ඇරියාට ඔබ ඉදිරියට එන්න අයටට අත දේවක කියෙන පිශ්වාස කරන නිවාර්රි ම අතදෙන. මතදන මට අතදීපු අය ගැ ඇත්තටම ම විල මතක්කරන්නනේ මඔබිම පොත්පතිය සංජික ප්‍රසාද් දොලේවත් අපිආදරට ලොකු අය කියන්නේ ඉතින් ලොක අය මතක් කරන්න ඕනි ලොක අයා දිදස් කොලහයි මටම ඔබම පත්තරේ දීපු අත්තල නො දුන්නනං අද මට මේගමන දුරට එන්න බැහැ මම කුමරි දසනයක ලොකු අය කුමී කර මගි නම කෙටිකර අන්තිමට පාඨකයමාව දැනගත්ත කුමි කියන නමින් ඉති මම ඒකට ස්තතිවන්ත වෙනවා. ඉතිං කවි යාාත්‍රාව මගේ හැබැයි මටඉන්න පාර කැපුේ හ ඒවගේම තොකට ප්‍රතිප් මාර බාල සූරිය හත්මය මහිස්්‍රරත් සර මධද මාරච්චි මාලික සුරවීර ම ගොල මතකරන්න මං අමත කර හඳනෑ මටසා සමහර වැඩසට අනු අමතකවෙලා තියෙනවා. ඒක නිසා මම ඒගොල්ලංඟ මතක් කරන්න මෝනේ අනි කෙනා. බොහොම ඇත කාලයේදී. හරීයට කාවිශෂත්‍රය අලුත් පරපුරටත් දෙෙන මංජු නැදගමම මංජුව මතක් කරන්න ඕනේ. මංජු හරීම නිරහංක හර මනස්සේ. මංජු මේ ගමන එන්න හරියට උදව කරනවා. ගේ හැමෝටම දෝකර ඒමගේ හැමෝම මේ විේ මතක් කරන්නවා ඕ ඉතින් කතාහ කර බොහෝමයක් දේවල්තයනවා කියන්නන බොහෝමයක් අපි අතර යන නමුත් කාලාල වෙලාවතමයි සවිිත වෙලා තියෙන. ඉතින් ඔබතුමියගේ කවි ආත්‍රාව අවතවත් යාාත්‍රාවේ යන්න තේ ගමේ යදන්නට ට ශක්ත දරය ලැබෙන්න්නට ලබි පාර්ථනකන අද වැඩිස්ටහන්තුොලේ බෙහවවිම ස්තූතිවන්ත වෙනවා අපිත්තක මේ කෙති කාලය තුළ ඔබේ ජීවිතත්දැකම් ඔබේ මේ නිර්මාණයන් බෙදා හදාගනට සබන්ධනාට ස්තුතියි මට මේ අවස්ථාව ලබාදුන්නට මටතාපුංච දෙයක් කිය නිට දෙන්න මගේ පොත්ත කත්‍ර ප්‍රකාශනයක් විදිහට කරන්න තමයි මම හිතාගෙන හිටිය නමුත් මට මේක ඔහුගේ ප්‍රකාශනා අයතනයෙන් වසන්ත පරණ විතානම හත්මයා ඔහුගේ ප කාශනා අතනින් පොද්ධකමනැවත වතාවක් කරලා මාවතවතලයකට ගෙනවා. ඒක නිසා මම එතුමාට බෙහෙවින්ම ස්තූති වෙනවා. එතුමා මට ඊය කතා කරලා තවාපි පොතක්කරන්න ඕනේ නමාමතක වෙන්න දෙන්න හොඳද නෑ මිනිස්සොන්ට කියලා කිව්ව. ඉතින් මම ආදරයෙන් ගෞරවෙන් අගේම් මතාත්ත මකි ස්වාෝමිය ඒවගේම එහැමොම මතක් කරනවා ඔබටත් ස්තුතියි මට මේ අස්ථාව ලබා දන්නට නැවතනවතත් අප ඔබට සුබතු එකතු කරන ප්‍රර්ථනායකතු කරන මේ ගමනයන්න ටේශක්තේ දරය අත්තල බැට කියලා එහනොම් විධාකාරය නිර්මාණයතුළලින් ජීවිතය අතාර්ථය ඔබට පැහදිලි කරන්නට මේ පොත්තුලින් ඒ රචකයන්තුලින් තවතවත්දන්නේේ ඔබට අවබෝධ කර දෙන්නට අපි සූදන්ෙ නමුත් අදට අපි ඔබෙක් සමගන්නවා ගිහිෙන්න මට සදවසක් ආයුබෝවන් බෝ.